ternyata pula. That student already studied in Russia. And now they want somebody. No. That our problem is now to have the monopoly in Sri Lankan data center. That one campus, one agent has Sri Lanka, that student can't pay directly that amount to the Russian university. It all needs to go through the Sri Lanka data center. Another country's students, they are paid directly to that university. But if Sri Lankan students have to go through it, so that representative මේ වෙනකොට මේ රටේ අධ්‍යාපන මාෆියාවක් මේ රටේ නිර්මාණය වෙලා තියෙනවා. ඒ වගේම ජාවාරංකාරයන්ගේ තිප්පලක් බවට අද ශ්‍රී ලංකාව පත් වෙලා තියෙනවා. ඒකට ප්‍රධානම කාරණාව තමයි නිදහස් අධ්‍යාපන ලබා ගන්න අපේ ළමයින්ට එක පැත්තකින් බැලුවාම පළාත් සභා පාසල් සහ ජාතික පාසල් කියලා වෙනසක් කරලා තියෙනවා. එතකොට මූලික අයිතිවාසිකම් යටතේ ඒ ළමයින්ගේ අයිතිවාසිකම් ඛණ්ඩනය කරලා තියෙනවා. අනිත් පැත්තෙන් බැලුවාම ඊගාට විශ්වවිද්‍යාලය දක්වා ඉගෙන ගන්න ළමයින්ට විශ්වවිද්‍යාලයට තේරෙන්න බැරි ළමයි සුදුසුකම් ලබන ළමයි බවට පත් වෙන්නේ මෙඩිකල් හරි මොනවා හරි ගත්තාම සුදුසුකම් ලබන ළමයි ඉන්නේ. ඒතර ඒ ළමයින්ගේ සුදුසුකම් ලබන ළමයි ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයට තේරීපත් වෙන අතර අනෙකුත් ළමයින් දෙමව්පියෝ විවිධං කරලා විදේශගත කරලා අධ්‍යාපන ලබා දීම සඳහා කටයුතු කරනවා. ඒ කටයුතු කරන අතරතුරදී අපේ රටේ ජාවාරංකාරයෝ ඒක ජාවාරමක් බවට පත් කරගත් අවස්ථාවක් පිළිබඳව තමයි අපි රුසියානු තානාපති කාර්යාලයට මීට මොහොතකට මත්තෙන් අපි සංදේශයක් බාර දුන්නා වහාම මේක නතර කරන්න කියන මේ මාෆියාව නැත්නම් මේ ජාවාරම වහාම නතර කරන්න කියන ඉල්ලීම තමයි අපි රුසියානු තානාපති කාර්යාලයට කළේ. අද මේ වෙලාවේදී වෛද්‍ය සභාව ඉස්සරහා අපේ විරෝධතාවයක් දක්වනවා. මේ අවස්ථාව සඳහා මේ දෙමව්පියෝ ඒ වගේම විදේශගත වෙලා අසරණභාවයට පත් වෙච්ච අපහසුතාවයන් වලට පත් වෙච්ච ළමයින්ගේ වැඩිහිටියෝ මේ අවස්ථාවට සඳහා සම්බන්ධ වෙලා තියෙනවා. ඒතොර ඒ ළමයි ඉදිරිපත් කරන්න බෑ. මොකද ඒ ළමයින්ට පරිගැණීම් ආදී දේවල් සිද්ධ වෙන්නත් පුළුවන්. එනිසා මේ වෙනකොට අපි මේ විරෝධතාවය දක්වන්නේ වෛද්‍ය සභාවට අපි සඳහන් කරන්නේ රුසියාව සඳහා අධ්‍යාපන ලැබීම සඳහා යන මෙඩිකල් ළමයි අධ්‍යාපන ලබා ගන්න යන ළමයින්ට විශාල අසාධාරණයක් මේ වෙනකොට සිද්ධ වෙලා තියෙනවා. මේ ළමයෙක් විශ්වවිද්‍යාල පහසුකම් නැතුව විදේශ රටක විශ්වවිද්‍යාලයකට යන ළමයට විශාල මුදලක් වියදම් කරන්න සිද්ධ වෙලා තියෙනවා. ඒතකොට අහිංසක ළමයා වුණත් මෙඩිකල් අංශෙන් ගියාම ඒ ළමයට වෛද්‍යංශෙන් ගියාම ඒ ළමයාට ඒ සුදුසුකම් සපුරාගෙන විදේශ රටකට යන්න මුදල් නැහැ. සමහරලාට සමහර අම්මලා තාත්තලා තමන්ගේ තියෙන දේපල විකුණලා එහෙම නැත්නම් තමන් ජීවත් වෙන ගේ කුලිය බද්ද කුලි මේ උගස් කරලා තමයි සල්ලි අරගෙන විදේශගත කරලා උගන්වන්නේ. ඒතකොට රුසියානු තානාපති කාර්යාලය හරහා එතකොට රුසියානු මේ වෛද්‍ය සභාව හරහා විදේශගත වෙන ළමයි ඒ ළමයින්ට විශාල මුදලක් පිරිවැයක් දරන්න සිද්ධ වෙන අවුරුදු 6 නිමාවට පත් වෙනකොට ඒ කියන්නේ ලංකා මුදලින් බැලුවාම ලක්ෂ 40ක වගේ මුදලක් දරන්න සිද්ධ වෙලා තියෙනවා. එතකොට ඒ දරන මුදල මේ රටේ ජාවාරංකාරයෝ එකතු වෙලා ලක්ෂ 80ක් විතර මුදලක් ගෙවන්න සිද්ධ වෙලා තියෙනවා මේ පාඨමාලා අවසන් වෙනකොට.